COVID-19 වෛරස ව්‍යාප්තිය සමග රටේ මේ වන විට පවතින තත්ත්වය මාධ්‍යවේදීන්ට පැහැදිලි කිරීම සඳහා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. එම සාකච්ඡාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණ සිදු කිරීම නතර කිරීම පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා. එහිදී ඊට පිළිතුරු ලබා දුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සම කැබිනට් ප්‍රකාශක උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන. තන්දර යනවා හැම දිස්ත්‍රික්කෙම හැමතැනම මේ රෝගය දැන් පැතිරිලා කියලා. ඇත්ත වශයෙන්ම එවැනි තත්ත්වයක් නෙවෙයි තියෙන්නේ 25 දෙනෙක් තමයි ඉන්නේ ඒ 25ට ඇතුළත් වෙනවා කුණ්ඩසාලේ ඒ නිලධාරියාගේ අවුලේ මේ ආසාදිනු දෙදෙනා. සාමාන්‍යයක් හැටියට ගත්තොත් එහෙම එක පුද්ගලයෙකුට 20ක් පමණ මේ ස්පර්ශකයෙන් ඉන්නවා සාමාන්‍යයෙන්. ඒතකොට මේ ස්පර්ශකයෝ 20ම අනිවාර්යෙන් නිරෝධායනයට ලක් කරනවා. එතනින් ඒ අය කැඳවගෙන යනවා කියන්නේ කොවිඩ්ම කියන එක නෙවෙයි නිරෝධායනයට තමයි අරගෙන යන්නේ. නිරෝධායනයේදී PCR පරීක්ෂණ කරනවා. එතකොට PCR පරීක්ෂණ කිරීමේදී ඇතැම් අය මේ පොසිටිව් වෙලා තියෙන ඔය ඒ වෙච්ච මුළු ගාන තමයි මේ දක්වා 25. ඒතකොට ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම් කිසි තැනක පැතිරීමක් එන්න යනවනම්. ඒ වෛද්‍යවරුන් සංගමය දැන් කියනවා මේ PCR පරීක්ෂණ කරන එක ප්‍රමාණවත් මදි කියලා. PCR පරීක්ෂණ මේ වන විට 130,000 කරලා තියෙනවා. PCR පළවෙනි ලක්ෂයට ගිහිල්ලා තියෙනවා දින 95. ඊට පස්සේ දෙවෙනි ලක්ෂයට යන්නේ දින 24යි. ඒතකොට ඔබට පෙනී යනවා ඇති කොපමණ වේගයකින් මේක ගිහිල්ලා කියලා. මේක තමයි සංඛ්‍යා. අපි කවදාවත් සංඛ්‍යා ගැන විශ්වාස කරේ නැහැ. 1500 නෙවෙයි අවශ්‍ය 1000 1000. 5000 අවශ්‍ය නම් 5000. අවශ්‍ය නම් පැහැදිලිව 4000 කිරීමේ තත්ත්වය දැන් තියෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ PCR පරීක්ෂණ නවත්තලා යම් කිසි කාරණයක් නිසා කියලා ඒ පිළිබඳව මොකද තත්ත්වය? අපිට යම් කිසි රෝගියෙක් පොසිටිව් කියලා මේ කියන්න පොඩ්ඩක් අපි හොඳට බලනවා. ඒ කියන්නේ එකක් තමයි ලැබ් ටෙස්ට් එක. අනිත් එක තමයි එපිඩිමියොලොජිකල් ලින්ක් එක. ටෙස්ට් කිට් තුනකින් කරා. ඊට පස්සේ IDH එකේ දෙකක් කරා. ඉතින් එහෙම කළා ඒ පහම නෙගටිව් වුණා. එපිඩිමියොලොජිකල් ලින්ක් එකකුත් නැත්තා. ඒ විශ්වවිද්‍යාලයේ කොච්චර කීර්තිමත් වුණා. අපිට ඒක ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ. මම හිතන විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශය කියලා නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලැබ් එක දොස්ස සහිතයි කියලා. ඒ අවස්ථාවේ ගැටලුවක් ආවා. නෙගටිව් කියනවානේ නෙගටිව් එක්කෙනෙක්ට පොසිටිව් කියලා ඇතුළට වැටීම කියන එක භයානක තත්ත්වයක් තියෙන හැමෝටම.